වැඩ වර්ජකයන් රට නැති කළා, වැඩ කරන ජනතාව රට ඉදිරියට අරන් ගියා. එතකොට අද දවසේ සිදුවෙන්නේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා ගන්න තිබෙන මුදල් ලබා ගැනීම වළක්වනවා. එතකොට මොනවටද? සමහර අයට දේශපාලන ත්‍රස්තවාදී අවශ්‍ය වෙන්න පුළුවන් තමගේ පාලන බලය ලබා ගැනීම සඳහා. ගුරුවරු 250,000ක් විතර ඉන්න රටේ 5000ක් එකතු වෙලා ඒ වෘත්තිය විනාශ කරනවා නම් කොහොමද ඒක ආරක්ෂා කරගන්නේ කියලා කල්පනා කරලා බැලිය යුතුව තිබෙනවා. දැන් මේ වැඩ වර්ජනේ යාපනේ තියෙනවද? ද්‍රවිඩ ප්‍රදේශවල තියෙනවද? මුස්ලිම් ප්‍රදේශවල තියෙනවද? නැහැ. මේ නැති වෙන්නේ සිංහලයා. බලන්නකෝ රට විනාශ කරන හැටි. එහෙනම් මේ ව්‍යාපාරයේ ගැන අපි පාලකයෝ හැටියට අවදියෙන් ඔබ මාධ්‍යවේදීන් හැටියට කල්පනාවෙන් සිටිය යුතුයි. එයාට බලය ලබා ගන්න අපෝසත් වුණාම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ පළවෙනි පියවර මේක, දෙවැනි පියවර රාජ්‍යාන්තරේ කඩාකප්පල් කිරීම, තුන්වෙනි පියවර පරණ පුරුද්දට ලයිට් නිවන්න කියලා එමණ ත්‍රස්තවාදය මුල් කරගෙන රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීමට හැකිදැයි යන්න සොයා බැලීම. මේකෙන් පිට වැඩ කරන්න බෑ. වෙන පාරක් නැහැ, වෙන මාර්ගයක් නැහැ. යන්න තියෙන මාර්ගය තමයි වර්තමාන ජනාධිපතිතුමා ගිහිල්ලා තියෙන බොහොම විවෘතව. රාජ්‍යාන්තරයට පමණක් නෙවෙයි, 2,20,00,000ක් ජනතාවට අමාරුයි. හැබැයි අමාරු නිසා අරයගේ බෙල්ල මිරිකලා මට දෙන්න කියන්න බෑනේ.